දැනට වසර අවුරුදු මිලියන 400කට කලින් මේ මසුන් පරිණාමය වෙද්දී කාණ්ඩ දෙකකට කැඩෙනවා. මේකෙන් එක කාණ්ඩයකට අයිති වෙනවා මෝරුන් සහ මඩුවන් කියන මාළු කොටස. දැන් සිංහල භාෂාවෙන් අපි මඩුවෝ කියලා මොවුන්ව පොදුවේ හඳුන්වනවාද? ඉංග්‍රීසි භාෂාවෙන් රේස්, ස්කේට්ස්, ස්ටාර්ෆිෂ්, ෂවල් නෝස්, ෂාර්ක්ස් වගේ ආකාරයේ කාණ්ඩ රැසකින් තමයි මේ කණ්ඩායම හැදිලා තියෙන්නේ. අද වැඩසටහනේ අපි අඳුරගමු මඩුවෝ. යා සත්තු බලන්න. මේ ස්ටිංග්‍රේ නමින් හඳුන්වන මඩුවන් විශේෂයක්. මූන් ලෝකේ මඩුවන් අතරින් විශාල දේහධාරී කාණ්ඩයට අයිති වෙන විශේෂයක්. ස්ටිංග්‍රේ කියලා හඳුන්වන්නේ මේ කට්ටියගේ වලිගේ කණ්ඨක එහෙම නැත්නම් ස්පයින්ස් එකක් හෝ දෙකක් තිබෙනවා විශේ෷ය හැටියට. දැන් මේවා විෂ සහිතයි ඒ වගේම මෙවෙන් දෂ්ටනයක් සිදු වෙන්න පුළුවන්. සාමාන්‍ය මසුන් එක සලකලා බලද්දී මඩුවන්ගේ සහ මෝරුන්ගේ විශේෂ ලක්ෂණ කිහිපයක් තියෙනවා. ප්‍රධානම එකක් තමයි මේ කට්ටියගේ අස්ථි පද්ධතිය හැදිලා තියෙන කාටිලේජු. මේ කාටිලේජු මෙලෙක්. මේවා මේ සාමාන්‍ය කැල්සියම් සහිත අස්ථි වගේ ඝන නැහැ. ඒ වගේම මේ කට්ටියගේ හම කොරල වලින් වැහිලා නැහැ. අපි සාමාන්‍ය මත්ස්‍යෙක් ගත්තොත් කොරල වලින් වැච ශරීරය තියෙන. මොන්නේ අත්‍තරම රළු සමක් තියෙන. ඒ වගේම මේ කට්ටියගේ මේ කරමල්. කරමල් පිදානයක් නැහැ සාමාන්‍ය මිනිස්සු හුස්ම ගන්න ඔබ දැකලා ඇති. ඉවෙනොට මේ කට්ටියගේ තියෙන ගිල් ස්ලිට්ස් එහෙම නැත්නම් හැලුම් කරමල් හැලුම් ඒවා ශරීරයේ යටපැත්තට වෙන්න තමයි තියෙන්නේ. දැන් ඔය වර්ග කීයක් විතර ඉන්නවද මේ පැත්තේ? මෙයාගේ විස නැහැ. මෙයාගේ විස නැහැ. මෙයාට ඊගල් රේ කියලා හඳුන්වන්නේ. බලන්න ඌ පියාම පීනන හැටි සාමාන්‍ය කුස්සෙක් රාජාලියේ මේ පියාමන ආකාරයෙන් තමයි දිස් වෙන්නේ මොවුන් රංචු වශයෙන් වතුරේ ගමන් කරද්දී. ඊගල් රේ නමින් හඳුන්වන මෙම මඩුවන් විශේෂය ශරීර ප්‍රමාණයෙන් කුඩායි. ඒ වගේම මොවුන් සාමාන්‍යයෙන් රංචු වශයෙන් හමුවන්නේ. ඒ වගේම මේ කට්ටිය අර කණ්ඩක එහෙම නැත්නම් ස්පයින්ස් වලිගේ දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් අපි අර කතා කරපු අනෙක් සියලුම ලක්ෂණ කාටිලේජ් වලින්ගේ ජස්ති පද්ධතියක්, ඒ වගේම අර කොරල වලින් වෙන්න නැති හමක්, වගේම මේ ගිල් ස්ලිට්ස් ලුත් මේ මඩුවන්ගේ පොදු ලක්ෂණයක්. දැන් ස්ටිංග්‍රේගේ විශේෂත්වය කනනොත් කරන්න පුළුවන් ප්‍රථම ආධාරය ඉතාම ඉක්මනින් කළ යුත්තේ තමයි වතුරෙන් ඒ දෂ්ටනේ වෙච්ච ස්ථානයේ හොදලා උණු වතුර සමට දරන්න පුළුවන් රස්මියේ උණු වතුර භාජනයක කකුල හෝ අත වහගෙන හැකි ඉක්මනින් රෝහල් ගත වෙනවා. මඩුවන් ඉතා සුවිශේෂී සහ විශ්මය ජනක සත්ව කාණ්ඩයක්. නමුත් ලෝව පුරා තිරසාර නැති ආකාරයෙන් මොවුන් දඩයන් කිරීම නිසා විශේෂ රසක් මේ වෙනකොට තර්ජනයට ලක් වෙලා තිබෙනවා. ඉතින් මෙවැනි සත්ව කාණ්ඩ පිළිබඳව දැන ගැනීම මොවුන් අගය කිරීම මොවුන්ගේ අනාගත සංරක්ෂණයට දායක වීමේ මූලිකම පියවරක්.